මාධ්‍යවේදී හිතවතුනි හිතවතියනි අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන ප්‍රධාන හේතුව තමයි මේ වෙද්දී රට ඇතුලේ දෙවන්ත විරෝධයක් නිර්මාණය වෙලා තියෙන මාළබේ සයිටම් හොරු උපාධි කඩේ සම්බන්ධයෙන් රජය තවත් නීතිමය පියවරක් අරගෙන තිනවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා තමයි අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ එකක් තමයි මේ වෙද්දී මාළබේ සයිටම් හොරු උපාධි කඩේ මොකද අපි මේකට හොරු උපාධි කඩේ කියන නම පාවිච්චි කරන්නේ එකක් මේක ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක් හෝ අධ්‍යාපන ආයතනයක් නමින් නෙවෙයි ලියාපදිංචි කරලා තියෙන්නේ මොකද ලංකාවේ එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන අරඹන්න අදාළ නීති ප්‍රතිපාදන කොහෙවත් තාම සකස් වෙලා නැහැ. ඒ නිසා සමාගම් පණිතරයේ ආරම්භ කරපු මේ සයිටම් ආයතනය මේක රටට කිව්වා වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙන ආයතනයක් කියලා රුසියාවේ නිෂිනෝග්‍රෝ ආයතනයේ අනුබද්ධ ආයතනයක් කියලා කිව්වා. නමුත් ඒ දෙකම අමූලික බොරු බව ඒ ආයතන දෙක විසින්ම මාධ්‍ය නිවේද නිකුත් කරලා පුවත්පත් දැන්වීම් දාලා කිව්වා. හැබැයි පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ කියන්නේ මේකට දැඩි අනුග්‍රහයක් දීලා ඉතාම දැවැන්ත විදිහට මැදිහත් වීම කරලා SBD සනායක අමතිවරයා ලව්වා මේකට මැදිහත් වීම කරලා මේක නීතිගත කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මේකට උපාධි දීමේ වරම දෙන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒකේ අලුත්ම தත්ත්වය තමයි දැන් 2015 අවුරුද්දේ මැයි මාසෙදී මේකේ වෛද්‍ය උපාධි වලට අමතරව ඉංජිනේරු උපාධි පාඨමාලා දෙකකට ඉංජිනේරු උපාධි පාඨමාලා දෙකක් පිරිනමන්න අදාළවත් පහුගිය මේ ආණ්ඩුවේ මේ හවුල් ආණ්ඩුවෙන් අවසරය ලබා දෙනවා. ඒ කියන්නේ 2015 අවුරුද්දේ මැයි මාසේ 7 වෙනිදා අංක 19යි 13යි ඇලිරක් 14 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මාළබේ සයිටම් ආයතනයට අනුමැතිය ලබා දෙනවා. මේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ එවකට උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයාව හිටපු ආචාර්ය ස්තරත් අමුණුගම් මහතා තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ. ඒතර මේකේ දියුණුවට අනුමැතිය දෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධි පිරිනමන්නත් ඒ වගේම තමයි යාන්ත්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලා කියන උපාධි පාඨමාලා ඉංජිනේරු උපාධි පාඨමාලා දෙක පිරිනමන්න අදාළ අවසරය ලබා දීම සඳහා තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ. මේ ගැසට් පත්‍රයේම සඳහන් වෙනවා මේ උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ප්‍රදානය කිරීමේ සිට මාස 12ක් කාලයක ඉක්ුත් වීමට පෙර ආතුව ආයතනයේ විසින් නිශ්චිත අධිකාරිය වෙත පහත් දැක්වෙන තොරතුරු සපයා යුතුයි කියලා කොන්දේසි ගන්නාවක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පරීක්ෂණ අදාළ පරීක්ෂණ ඉංජිනේරු උපාධි පාඨමාලා පවත්වාගෙන යා යුතු ආයතනයක් විසින් සපුරා යුතු අවශ්‍යතා ටිකක් කියනවා. ඒ අවශ්‍යතා ටික මාස 12ක කාලයක් ඇතුළත සැපිරිය යුතුයි කියලා කියනවා. ඒතර මේක මේ නිවේදනයේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ ගිය අවුරුද්දේ 2015 අවුරුද්දේ මැයි මාසේ 7 වෙනිදා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අවුරුද්ද කාල සීමාව අවසන් වෙන තුරු 2016 අවුරුද්දේ මැයි මාසේ 7 වෙනිදා. නමුත් වත්මන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා මාර්තු මාසේ 28 වෙනි සඳුදා අංක 19:60 ඇලිරක් 4 කියන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මේ කාල සීමාව නැවතත් මාස 12ක් දක්වා දීර්ඝ කරනවා. ඒ කියන්නේ අවුරුද්දක් දක්වා මේ 2015 මැයි 7 වෙනිදා ගහපු අංක 19:13 ඇලිරක් 14 කියන ගැසට් නිවේදනය සඳහන් කරුණු මැතුලත්ව නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. 2016 මාර්තු 28 වෙනිදා අංක 19:60 ඇලිරක් 4 කියන ගැසට් නිවේදනය නිකුත් කරනවා. ඒ තත්ත්වයන් සපුරන්ඩ නැවත මාර්තු 28 වෙනිදා ඉඳලා එතකොට මාස 12ක් කාලයක් හම්බ වෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මෙන්න මේ දැන්වීම දාලා තමයි සයිටම් ආයතනයේ ඉංජිනේරු උපාධි සඳහා ශිෂ්‍ය බඳව ගන්න. ඒතර මේකේ බොහොම පැහැදිලිව කියනවා මේක උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ 2015 5යි 7 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනයෙන් මේ උපාධි පිරිනැමීමේ සුදුසුකම මවුන්ට දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ පල්ලෙහා මේ දැන්වීම සඳහන් වෙනවා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ පිළිගත්තු තත්ත්වයන් යටතේ තමයි මේක කෙරෙන්නේ කියලා. තත්ත්වයන් යටතේ තමයි කෙරෙන්නේ කියලා තමයි මේ කැඳවීම කරන්නේ. මේ ගැසට් ගිය අවුරුද්දේ නිකුත් කරපු ගැසට් නිවේදනේ පාවිච්චි කරන්නේ. ගැටලුව තියෙන්නේ ඔබට මතක ඇති අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩේ සහෝදර සහෝදරිය ඇවිල්ලා මේ පුරහල අසල මාර්ගයේ වහගෙන ඉද්දී ඔවුන්ට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කරමින් මේ ආණ්ඩු හැසිරුණා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ මොහොත වෙනකනුත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුමැතියවත් අග්නිදිග විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඩේට නැහැ. ඒකේ අඩුපාඩු සකස් කරන්න මේ ආණ්ඩුව ගත්ත කිසිදු පියවරක් නැහැ මේ වෙනතුරු.
මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හරි අපි මේක විසඳනවා කියලා. එතනින් එහාට වෙච්ච කිසිදු දෙයක් නැහැ. නමුත් අද වෙද්දී මාළඹේ සයිටම් ආයතනයේ උපාධි පිරිනැමීම සඳහා ගැසට් නිවේදන ඉතා ඉක්මනින් නිකුත් කරන්න මේ ඇමතිවරු කටයුතු කරනවා. දැන් මේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කිරියල්ල මහත්තයා තමයි ගැසට් නිවේදන නිකුත් කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි පහුගිය කාලෙම මාළඹේ සයිටම් එක ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන විකුණණයක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡාවක් දෙන්න කියලා කිරියල්ල මහත්තයාගෙන් සාකච්ඡා ඉල්ලුවා. එකදු සාකච්ඡාවකට මේ කිරියල්ල මහත්මයා ඇවිල්ලා නැහැ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයා එකදු සාකච්ඡාවකටත් ඇවිල්ලා නැහැ. අපි ජනාධිපතිවරයාට ලිපි නිකුත් කරලා තිනවා අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡාවක් දෙන්න. එකදු සාකච්ඡාවක් කරලා ලබා දෙලා නැහැ. සාකච්ඡාවට එන්නේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහන්ලාල් ගිරු මහත්මයායි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්. ඔවුන් අධ්‍යාපන ශිෂ්‍යය ගැන කිසිදු දෙයක් නොදන්නා ලෙස තමයි මේ හැසිරෙන්නේ. අන්තිමට තිබුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් තිබුණු සාකච්ඡාවේදී ඔවුන් කියපු එක තමයි කිසිදු පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිසිදු පෞද්ගලික ආයතනයක් සම්බන්ධ වගකීම මේ වෙද්දී ඔවුන්ට නැහැ. කිසිදු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සම්බන්ධ වගකීම ඔවුන්ට නැහැ කියලා. ඒතර මෙහෙම කියන්නේ දැන් තමයි UGC එක මේ කතා කියන්නේ. ඒතර දැන් එහෙනම් වගකීම තියෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. හැබැයි කලින් මෙන්න මේ 2013 අවුරුද්දේ අප්‍රේල් මාසේ 8 වෙනිදා මෙන්න මේ සයිටම් එක පිළිබඳ වාර්තාව නිකුත් කරන්නේ වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වින්න මොහාන්ද සිල්වා මහත්මයාත් ඉන්න කමිටුවක. මේ වාර්තාවේ බොහොම පැහැදිලිව එක තැනක කියනවා උසස් පෙළ විභාගයේ එස්සා මාර්ථ දෙකක් පමණක් තියෙන ශිෂ්‍යෝ දෙන්නෙක් මාළඹේ සයිටම් එක ඇතුළේ ඉගෙන ගන්නවා. 2013 අප්‍රේල් 8 වෙනිදා වත්මන් උසස් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකුින් යුක්ත කමිටුවකින් නිකුත් කරන වාර්තාවක කියනවා සාමාන්‍ය උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනෙන් විෂයන් දෙකකට පමණක් විෂයන් දෙකක් පමණක් සමච්චිත්‍ය ශිෂ්‍ය දෙන්නෙක් ඉනකල මේ ලියාපදිංචි අංක පවා සටහන්න තමයි මේ වාර්තාවේ තියෙන්නේ. දැන් එහෙම ආයතනයකට තමයි ඉංජිනේරු උපාධි දෙන්න තව ගැසට් නිවේදන නිකුත් කරලා තින්නේ මේ යන්නේ. ඉතින් අපි අහන අධ්‍යාපන ශිෂ්‍යර විප්ලවී වෙනසක් කරනවා කිව්වේ මේකද කියලා. අගමැතිවරයා කිව්වනේ අධ්‍යාපන ශිෂ්‍ය විප්ලවී වෙනසක් කරනවා කියලා. ඒතර මේක තමයි වෙනස. ඔව් ඒක අතකින් හරි මේක වෙනසක් තමයි. මොකද හොර උපාධි දෙන හොර ආයතනයකට හැමෝම දන්නවා හොර ආයතනයක් කියලා. මාළඹේ නිවිල්පනාන්දු ශික්ෂණ රෝහල ඇතුලේ මිනිස්සු මැරුණා. ඒ ගැන කිසිදු සැලකිල්ලක් නැතුව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව මේව නිකුත් කරමින් ඉන්නේ. දැන් මේ තියෙන්නේ අපි පොලිස්පතිවරයාට ඉදිරිපත් කරපු පැමිණිල්ලක්. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සහෝදරයෙක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරපු පැමිණිල්ලක් 2015 12 වෙනි මාසේ පළවෙනි මාළඹේ සයිට් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඇතුලේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අලුත් නොකළ වෛද්‍යවරු 14 දෙනෙක් වැඩ කරනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි සාක්ෂි සහිතව වෛද්‍යවරුන්ගේ නම් සහිතව ඉදිරිපත් කරපු පැමිණිල්ලක් තියෙනවා. ඉතින් අද වෙනකල් මොකුත් වෙලා නැහැ. අපිට එකලියුමක් ආවා මේක එක්තරා නිලධාරියෙක්ගේ අධීක්ෂණ යටතේ යොමු කරලා තියෙනවා. ඉතින් මේක මෙච්චර කල් දැන් මාස 4ක් වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ දුන්නේ. ඉතින් මෙච්චර කාලයක් මේට අදාළ කිසිදු පරීක්ෂණයක් නොකරන්නේ හේතුව තමයි එකක් අපි දැක්ක පහුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යවපු ලිපි තිබුණා නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට ශික්ෂණ රෝහල් පටන් ගත්ත එක ගැන සුභාශිංසන පළක. රාජසේනාරත් මහත්මයාගේ ප්‍රසිද්ධියේ මැදිහත් වීම කරා මාළඹේ සයිටම් එක නීතිගත කරන්න අදාළව බොහොම ප්‍රසිද්ධිය පෙනී හිටියා. ප්‍රසිද්ධ මාධ්‍යවල ඇවිල්ලා කිව්වා සයිටම් එක නීතිගත කරනවා තව වෛද්‍ය විද්‍යාල හතක් ගේනවා කියලා. ඉතින් ඒක එකක් තමයි මේ වෙන්නේ. නැවත නීති ප්‍රතිපාදන ගෙනල්ලා මේක නීතිගත කරන උත්සාහයකින්. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ වෙද්දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් පවත්වාගෙන එන ලබන අකණ්ඩ සත්‍යාග්‍රහ හයක් ක්‍රියාත්මක වෙනවා රට ඇතුළේ. ඒ සත්‍යාග්‍රහ සියල්ලම මේ වෙද්දී දින 65 පැනලා තියෙනවා. දින 60ක් ඉක්මවපු අකණ්ඩ සත්‍යාග්‍රහ හයක් ක්‍රියාත්මක වෙනවා මාළඹේ සයිට මහෝසි කරන්න කියලා. ඊට පස්සේ වෛද්‍ය සංගම් කියනවා මේක අහෝසි කරන්න කියලා. අනෙකුත් සංවිධාන කීමින් ඉන්නවා මේක අහෝසි කරන්න ඕනේ, මේක මේ අධ්‍යාපන විකුණන වැඩක් මෙතන කරන්න කියලා. ඒ කිසිදු දෙයකට කිසිදු ඇහුම්කම් දීමක් නැතුව මේ ආණ්ඩුව කටයුතු කරනවා. එහෙනම් අපිටත් තියෙනවා මේ ආණ්ඩුවට දෙන්න පණිවිඩය. අපි කියන්න පුළුවන් හැමතැනටම කිව්වා, යන්න පුළුවන් හැමතැනටම ගියා, උද්ඝෝෂණ කරා, පාගමන් කරා, නීතිමය පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග වලට ගියා. අපිට තවදුරටත් ඉතුරු වෙලා තියෙන්නේ නැවත මේ රටේ ජනතාවත් එක්ක පාර්ට් බහින්න. ඉතින් ඒ වැඩේ කරන්න කියලා තමයි මේ ඉඟි දෙන්නේ. අපේ විරෝධතා කිසිවක් සලකන්නේ නැතුව නීති ප්‍රතිපාදන ගේන්නේ මේක තවදුරටත් තහවුරු කරන්න, ඒක කරන්න කියලා තමයි. එනිසා අපි සූදානම් මේක කරන්න. එනිසා ඉදිරියේදී බොහොම පැහැදිලි අපිට ජීවිත පරිත්‍යාගයෙන් හරි මේ සටන කරන්න කියලා තමයි මේ රනිල් වික්‍රමසිංහලා කියන්නේ.
Sir Ranil Wickremesinghe lata Maithripala Sirisena lata api paniwidayak denawa me aanduwata eka karanna api sudana. Enisa hitaagena inn epa me gasada nivedana gehuwa kiyala mewa neethigatha karana wade wei kiyala. Sir api sudanam meeta viruddhawa aragalayak karanna api daddi virodhaya pala karanawa me kisidu tattwayak salakanna nathuwa. Dan me giya avurudda gahapu chakralekata anuwa me pahasukan salasala kiyala kohewat kisima tanaka balenne ne. Ithin me pramithiya kiyana kathawa sampurna boruwak ne. Meka pramithigatha karanna aayathana genna one kiyala. Ithin meka amoolika boruwa. Api ahana kohoda me rate ehema pramithikarana aayathana walin pahuge kale api rate adhyapane saukhya pramithikarane eka niwerdi une kisima tanaka ehema wela ne. Paudgalika rohalwala adarath le vikunanu. Ithin oka kohoda pramithikarana wela thiyenne. Ara kalinikakata visamishra karapu aayathane kukakola samagama ta viruddhawa gatta kriyaamarga mokadda? Ithin kohoda pramithikarana wenne? Enisa kisima tanaka ehema pramithikaranayak wenna enisa api e mulawata ahuwenna api sudanam ne. Wahama malabe saitam hora upadikade ahosi kala yutuyi. Api kiyanne yanne eka saha ita viruddhawa මේ ගෙනියන අරගලයේ ඉදිරියටම ගෙනියන්න අපි සූදානම් කියන පණිවිඩය මෙරටේ ආණ්ඩුවට අපි අද දවසේදී ලබා දෙනවා.